පෙබරවාරි මාසයේ 14 වෙනිදා වැලන්ටයින් දිනේ කියලා දිනයක් මෑත භාගයේ අපිට අහන්න ලැබුණා. සමහරු ඒක පෙම්වතුන්ගේ දිනේ කියලා හඳුනගත්තා. සාමාන්‍යයෙන් මං හිතන්නේ අපිට අහන්න ලැබුණේ ඔය වැලන්ටයින් දිනේ මේට අවුරුදු 15කට 18කට වගේ ඉඳලා අපි පුංචි කාලේ අහලා නැහැ. අපි තරුණ කාලෙත් අහලා නැහැ. 1998 99 වගේ අවුරුද්දේ ඉඳලා තමයි මේක ප්‍රචාරය වෙලා ගියේ. මං එහෙම කිව්වේ නැත්තම් මේ දරුවන් හිතයි මේ ගොඩාක් පරණ මේ પરම්පරාගත ඇදහිීමක් කියලා. પરම්පරාගත උත්සවයක් කියලා. මේ වෙද්දි මේ වැලන්ටයින් දිනේ වෙනුවෙන් මම දැක්ක ලිපියක් තියෙනවා. මේ වාණිජකරණයට ලක්වීම නිසා ඩොලර් කෝටි 800ක 900ක ආදායමක් ලබන මේක වාණිජ රැල්ලක්. එතකොට මේ රැල්ලට ගොදුරු කරගන්නේ තරුණයාව. තරුණ දියණිය, එහෙම නැත්නම් තරුණ පුත්‍රයා. ඉතින් මේ නිසා මට හිතුණා මේ වැලන්ටයින් දිනේ මොකද්ද කියලා සොයලා බලන්න. මොකද අපිවත් ඉස්සර මේ ගැන අහලා තිබුණේ නැහැ. මේව යම් යම් මාධ්‍ය විසින් අපේ ඔළුවට දාපු දේවල්. මේ වෙද්දි එක නිකන් සමාජය තුළ මේ ළමයිව වසඟ කරන මුලාවට පත් කරන දියක් බවට පත් වෙලා. ඒ නිසා විශාල හානි අපට වෙලා තියෙනවා. ඉතින් මේ වැලන්ටයින් කියන මේ සිද්ධියට පාදක වෙච්ච තොරතුරු දැන් ලෝකෙ සඳහන් වෙනවා, අන්තර්ජාලයේ තියෙනවා. දරුවනි, අතීතයේ රෝම රාජ්‍යයේ රෝමේ උත්සවයක් තිබිලා තියෙනවා පෙබරවාරි මාසේ 13 14 15 කියන දවස් තුනේ. ඒ උත්සවේ නම යුපකැලියා. යුපකැලියා කියලා උත්සවයක් තිබිලා තියෙනවා. ඒ උත්සවයේ තිබ්බේ වෘක දේවතාවා. ඔබ අහලා තියෙනද වෘකයා? වෘකයා කියලා කියන්නේ ඔය වනාන්තරයේ ඉන්න සුනකයෝ. ඒ සුනකයන් තමයි වෘකයා කියන්නේ. මේ වෘක දේවතාවා සමරන්න හදපු එකක්. ඒකට කියලා තියෙනවා වොල්ෆ් ෆෙස්ටිවල් කියලා තියෙනවා. එතකොට ඒකට හේතුව තමයි ඔය රටවල් වල, ඒ කියන්නේ ඒ රෝමේ ඔය අදාළ ඒ පළාත් රටවල් වල විශ්වාසයක් තිබිලා තියෙනවා. අනාථ වෙච්ච පුංචි දරුවන්ව දරු දෙන්නෙක්ක වෘක දේනුවක් කිරිපෝල හැදුවා. ඒ වෘක දේනුව හදාපු ඒ දරු පරපුරෙන් තමයි ඔය යුරෝපේ ඒ වර්ගයා බොවිලා ගියේ කියලා. ඉතින් ඒක නිසා බොහොම පැරණි එකක්. ඒකේ ඒ ලැටින් වචනේ තමයි ඒකේ තියෙන ඒ ලූපස් කියලා, ඒ වෘකයාට කියපු වචනේ. ඒකෙන් තමයි ලූපකැලියා කියන වචනේ හැදිලා තියෙන්නේ. ඉතින් එතකොට පෙබරවාරි මාසයේ 13 වෙනිදා තමයි ඒගොල්ලෝ ඒ උත්සවේ පටන් ගන්න. ඒ උත්සවේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. දැන් හිතන්න දරුවනි, අපේ රටේ වගේ නෙමෙයි යුරෝපෙට එනව තද සීතලක්. තද සීතලක් එනවා, ඒගොල්ලන්ට තියෙනවා සීත ඍතුවක්. සීත ඍතු ඉවර වෙලා එනවා වසන්ත ඍතුව. ස්ප්‍රින් එක එනවා වසන්ත ඍතුව. වසන්ත ඍතු එනකොට ඒ මිනිස්සු සීත ඍතුවට අහුවෙලා බොහොම සෞඛ්‍යෙන් දුර්වල වෙලා. ඊළඟට ඒ කාලේ මිනිස්සුන්ගේ තිබිච්ච නොයෙක් ඒ කාලෙදි ලයිට් නෑ, අන්ධකාර රැවෙනකට සීතලේ.
තියමිනිසර තිබුණ මේ බයක් තිබුණ මේ නපුරු භූතයන්ගෙන් ඒ මිනිසුන්ට කරදර වෙනවා කියලා. එතකොට භූතය පලවා හරින්නත් තමන්ගේ සෞඛ්‍ය සංවර්ධනය පිණිසත් තමයි මේ උත්සවේ පැවැත්වේ යූප කැලියගෙන උත්සවේ. ඒක තමයි පෙබරවාරි 13 14 15 කියන දවස් තුන මේක මහා ම්ලේච්ඡ උත්සවයක්. මේකෙදි කරන්නේ ඒගොල්ලෝ මේ බටලුව හරි එළුව හරි දෙන්නුක ඉස්සල්ල බිලි පූජා දෙනවා. බිලි පූජා දීලා තව සුනකයන්වත් බිලි පූජා දෙනවා. දීලා ඒ බිලි පූජාවට ගන්න සත්තුන්ගෙන් හැම හදලා ඒ හැමෙන් හදනවා කස. ඒ කස වලට කියනවා ෆෙබ්‍රුවා කියලා. ඒ ෆෙබ්‍රුවා කියලා හදන කසවල නාමෙන් තමයි ෆෙබ්‍රවරි කියන මේ මාසෙට කියන්නේ. ඉංග්‍රීසි නම හැදලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ කරන්නේ බිලි දීලා සත්තුන්ව ඊට පස්සේ අර කස අරගෙන මේ මිනිස්සු හොඳටම ඉස්සල්ල බොනවා. බීලා අර හැම ගාපු සත්තුන් අර ඉස්සල්ල මේ මිනිස්සු රෝමේ හිටපු මිනිස්සු එදාට කරන්නේ ඉස්සල්ලම නිරුවත් වෙනවා. නිරුවත් වෙලා අර මේ බිලි දීපු සතුන්ගේ හැම කොටසක් අසඳා ගන්නවා. ඊට පස්සේ සමහරු නිකන් හැම පොරෝගෙන බිබී නටනට යනවා නිරුවත්ව. ඊට පස්සේ කරන්නේ රෝමේ හිටිය ගෑනු ළමයි පෙළට තියෙනවා. පෙළට තියලා අර කස වලින් ගහනවා පරපීඩක කාමී. ඊට පස්සේ කරන්නේ ගෑනු ළමයිවත් නිරුවත් කළා. මේගොල්ලෝ ඊට පස්සේ කරන්නේ ඒ ගෑනු ළමයිගේ නම් අපි කිව්ව 100ක් කියලා. ඒ 100ගේ නම් ටික තුඬු වල ලියලා භාජනයකට දාලා ඊට පස්සේ අර නට ඉන්න මිනිස්සු ඒ තුඬු වලින් ඒ තුඬු එක එක ගන්නවා. එතකොට ඒ තුඬු දිගාරලා බැලුවා මේ ඒ තුඬු යන නමක් තියෙනවා. ඒ දවස් තුනේ ඒ නම තියෙන ගෑනු ළමයත් එක්ක තමයි වාසය කරන්නේ. මේක එලිපිට තිබිච්ච මික අශීලාචාර කාම උත්සවයක්. ඉතින් ඔය උත්සවේ තමයි පෙබරවාරි මාසේ තිබිලා තියෙන්නේ. මේ පෙබරවාරි 13 14 15. ඉතින් ඔය උත්සවේ තියෙන කාලේ ඔය කාලේ ඔහම තියෙද්දී ඒ රෝමේ ඉඳලා තියෙනවා මීට ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 3 සීවසේ අධිරාජී ක්ලෝඩියස් කියලා. ඒ අධිරාජයාගේ කාලේ එක පාදලි කෙනෙක් පාදලිතුමෙක් ක්‍රිස්තියානි ආගම ප්‍රචාර කරගෙන ගියා. ඒ අධිරාජයා ඒ කාලේ මේ හමුදාවට විවාහ වෙන්න තහනම් කළා. තරුණියන්ට විවාහ වෙන්න තහනම් කළා. තහනම් කළේ මොකද මේ මිලිටරි සේවයට එහෙම නැත්නම් හමුදාවට තරුණිය සම්බන්ධ වෙන්නේ නැහැ කියලා පවුල්ුණේ නැත්තා. පවුල්ුණොත් පෙම්මතියක් හිටියොත් දරුමල්ලු හිටියොත් හමුදාවට එන එකක් නැහැ කියලා හිතලා කසාද බැඳිල්ල තහනම් කළා තිබ්බා. එතකොට එක පාදිලිතුමෙක් මොකද කළේ හොරෙන් ගෑනු ළමයිව තරුණියන්ට ජෝඩු කළා. හොරෙන් බඳන්න පටන් ගත්තා. ඒ හොරෙන් බඳන්න පටන් ගත්තාම මේක ආරංචි වුණා ඔය ක්ලෝඩියස් කියන දෙවනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාට. මේ රෝම අධිරාජයා මේ පාදිලි උන්නාන්සේව හිර කළා. එතකොට ඒ ජේලර්ගේ ඒ හිරගෙදර අයිතිකාරයාගේ දුවක් ඉඳලා තියෙන ඇස් පේන්නේ නැති. ඉතින් මෙයා ඒ දුවගේ S2 සමීප කරලා ඒ දුවත් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන මේ පාදිලි. ඊට පස්සේ කොමාරි නඩු විභාග කළා. මේ පාදිලිව මරන්න තීරණය කළා. හිසගසා මරන්න තීරණය කළාම ක්‍රිස්තු වර්ෂ 2069 පෙබරවාරි මාසේ 14 වෙනිදා මෙයා හිසගසා දාලා මැරුවා. ඒ මරන්න කලින් ලියුමක් ලියලා තියෙනවා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට. ලයික ලියලා තියෙනවා from your valentine. ඒකෙන් තමයි දැනගත්තේ මේ පාදිලිගේ නම valentine කියලා. ඊට අවුරුදු 200කට පස්සේ රෝමේ, එතකොට ඊට පස්සේ මේ රෝමේ සම්පූර්ණ ක්‍රිස්තියානි වුණා. අධිරාජ්‍යත් ක්‍රිස්තියානි ආගම වැළඳගත්තා. ඊට පස්සේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 500 හිටපු පාපතුමෙක් අර ක්‍රිස්තියානි ආගම වෙනුවෙන් ජීවිතේ පිදුවා කියලා අර පෙබරවාරි 14 වෙනිදා එයා මරපු දවසේ එයා ඒ වැලන්ටයින් පාදිලිතුමාව සාන්තුරේ බවට සම්මත කළා.
එදකොට ඒ පිබරහරි 14 ඒ සම්මතේ අර උත්සවේ කලවම් වුණා. ඒ කලවම් වෙද්දි තව එකක් තිබිලා තියෙනවා ගැලටින් කියලා තව උත්සව දවසක්. ඒකේ ඒක කළා තියෙන්නේ කාන්තාවන්ගේ ආදර දවස කියලා. ඒකත් මේකට මිශ්‍ර වුණා. මිශ්‍ර වෙලා මේ වෙද්දි ආදරවන්තයන්ගේ දවස කියලා ළමයි විනාශ කරන දවස බවට පත් වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඔය ෂේක්ස්පියර්ලා විලියම් ෂේක්ස්පියර් වගේ අය තමයි පටන් අරන් තියෙන්නේ ඉදාට ආදර හසුන් යවන්න ඔය සුබ පැතුම්පත්. ඒකෙන් තමයි ඇවිල්ලා දැන් ඊට පස්සේ කොහොම හරි මේ අලුත් ලෝකේ මේ වාණිජකරණයට හසු වුණාට පස්සේ මේක වෙලින්දන්ට අහු වුණා. මේ දවස තරුණය මොකක්වත් දන්නේ නැහැ. මේක තරුණයන්ගේ දවස, යෞවනයන්ගේ දවස, ආදරය මුනිවරයා කියලා අර මනුස්සයාට කියලා ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම විකාරයක් කරලා ඊට පස්සේ මොකද වුනේ? මේ අපි මුකුත් මේව දැනගෙන හිටියේනේ. අපි නම් පුංචි කාලේ අහලා තිබුණේ නැහැ. අපි තරුණ වයසේ අහලා තිබුණෙත් නැහැ. දැන් අවුරුදු 15කට විස්තර 20 15ක් 20ක් අතර වයස කාල පරිච්ඡේදයේදී අපි මේක අහන්නේ. මම හිතන්නේ මේක වැඩිහිටියා දන්නවා ඇති මේ தත්ත්වය. ඉතින් එහෙම වෙලා මොකද වුනේ? කාලයක් ගියාට පස්සේ මේ ඇත්ත නැත්ත කිසි දෙයක් හොයන්නේ මේක සමරන්න කියලා. මම දන්න එක කාලෙක ගියා තරුණ මේ තරුණ වයසේ අවුරුදු 15 16 17 ළමයි. ඊට පස්සේ මේ ළමයි ඒ දවසර තමන්ගේ බඹසර විනාශ කරගන්නවා. තමන්ගේ ගුණධර්ම විනාශ කරගන්නවා. විනාශ කරනවා මේ සමරන්න ගිහිල්ලා. ඔන්න ඕකේ පදනම. අධ්‍යතන තරුණයට මිහිරි අරුතක් සඳහා යොවුන් දහම් සක්මන 2018 පෙබරවාරි 13 වන අඟහරුවාදා පස්වරු 1 සිට පස්වරු 6 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ගෞතම බුදුසසුනේ දුලබ සදහම් දායාදය ලබනු රිසි යොවුන් දූපුතුනි ඔබ සැමට මෙත් සිතින් ආරාධනා.